आयबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत सवसहाय प्रधान प्रवृत्ति विकास वैमे मम कविंदु विजयवर्धन प्रथम सिरास्तल පළාත් සංචරණ සීමා මෙම මාස 21 වනදා දක්වා දීර්ඝ කෙරේ. වයස අවුරුදු 18-19 අතර වයස් කාණ්ඩයටත් මෙම මාස 21 වනදා සිට එන්නත ලබා දීම පාසල තුල දීම. ජනතාවට අවම පහසුකමක් යටතේ වැඩි කළ මිල ගැන ලසන්ත කියයි. ආනයිනික කිරිපිටි ග්‍රෑම් 400ක් රුපියල් 140කින් වැඩි වෙයි. කිලෝවක් 1300යි. තුන්දහස් 500ේ සමෘද්ධියෙන් අවම අපහසුතාවය යටතේ මාසයක් කන හැටි. තිරු නඩේෂන් පෑ තුනක් අල්ලස් කොමිසමේ. රටපුරා සෞඛ්‍ය වෘත්තීය සමිති 41ක් පෑ පහක වර්ජනයක්. එල්ලීම් නොදුන්නොත් තත්වය භයානක වෙයි. වෘත්තීය සමිති රජයට කියයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් බදාදා වර්ජනයකට සූදානම්. මේ වසරේ මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට. පොළොන්නරුවේ මල්ගම මලගමක් වෙයි. ගුරුවරුන් පාසල් ආරම්භයට පෙර සියලු රැස්වීම් වර්ජනය කරයි. දැනුවත් කිරීම් අදින් අවසන්. සටන හෙට සිට දැඩි කරයි. තෙල් වරාය විදුලිය ඒකාබද්ධ සංධානය පවසයි. ගෙයි අතුරුමාරු කලාට ඔප්පුව ඩයනා ළඟ. රාගල ගින්නෙන් එකම පවුලේ පහක් මරුට ප්‍රථමයෙන්ම අවධානය දේශීය පුවත් වෙත දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දීර්ඝ කිරීමට කොවිඩ් මර්ධන විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා එම තීරණ ගනු ලැබුවේ අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේදී වයස අවුරුදු 18-19 අතර දරුවන්ට මේ මාස 21 වනදා සිට කොවිඩ් එන්නත ලබා දීමටද මෙහිදී තීරණය කර තිබෙනවා දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලැබෙන 21 වනදා දක්වා පැවතිය යුතු බව අද පෙරවරුවේ වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ රැස් වූ කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේදී තීරණය වී තිබෙනවා කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා එසේම මෙම කමිටුවේදී වයස අවුරුදු 18-19 අතර වයස් කාණ්ඩයේ පාසල් ළමුන්ගේ එන්නත් කරන කටයුතු 21 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබුණා ඉගෙනුම ලැබෙන පාසලේදීම එන්නත් ලබා ගැනීමට දරුවන්ට අවස්ථාව සලසන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දුන්නේ සෑම පාසලක දීම සිදු කරන එන්නත්කරණය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා ඔක්තෝබර් මාසයේ 21 වන බ්‍රහස්පතින්දා සිට වයස අවුරුදු 18-19 කාණ්ඩේ පාසල් යන අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අදාළ එම පාසලේදීම එන්නත්කරණය කිරීමට තමයි අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ මේ අනුව ෆයිසර් එන්නත ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉගෙන ගන්න ලබන පාසලේදී ඔක්තෝබර් 21 වෙනිදා සිට එන්නත්කරණය කිරීමට ආරම්භ කරනු ලබනවා යම් කිසි ශිෂ්‍යෙක් හෝ ශිෂ්‍යාවක් ඒ වෙන විට 18-19 කාණ්ඩේ පාසල් වලින් ඉවත් වෙලා සිටිනවා නම් නික්ම ගොස් තිබෙනවා නම් ඔවුන්ට අදාළ MOH කාර්යාලය තුලදී දැනුම් දෙන ආකාරයට එන්නත් කිරීමටත් ඒ රෝහල්වල හෝ ලබා දීමට උපදෙස් ලබා දීලා තියෙනවා. රිවර්ස් කළ ගැසට් සහ වැඩි වූ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පිළිබඳව රාජ්‍ය මාත්‍ය ලසන්තාලගේ වන්න මහතා අද කරුණු පැහැදිලි කළා. ඒ අනුව කිරිපිටි, ගෑස්, පාම් පිටි සහ සිමෙන්ති මිල ඉහළ නැංවීමට අදාළ සමාගම්වලට දැන් අවස්ථාව උදා වී තිබෙනවා. එහිදී ඔහු පැවසුවේ අසාධාරණ ලෙස බාණ්ඩ මිල ඉහළ දමන්න හැදුවොත් පාලන මිල යලි ගේන බවයි. යලි පාලන මිලක් පැනවුව හොත් අනිවාර්යෙන්ම කිරිපිටි හිඟයක් ඇතිවන බව කිරිපිටි ආනයනකරුවෙකු වන ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසනවා. මිල නියම කිරීමේ අයිතිය පාරිභෝගික අධිකාරියට පමණක් බාර දී අනිකුත් පුද්ගලයින් ඊට අතගැසීමෙන් වළකින්නේ නම් පාරිභෝගිකයා සුරකිය හැකි බව පාරිභෝගික සේවා පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා. පාරිභෝගික අධිකාරියේ පනතේ අංක 18 වෙනි වගන්තිය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ විදියට ප්‍රකාශයට පත් කරලා තිබුණු පිටි, කිරිපිටි, සිමෙන්ති, ගෑස් සම්බන්ධව පනවල තිබුණු පාලන මිල ඉවත් කිරීමට ඒ රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍යවරුන් නිර්ණය කරලා තිබෙනවා.
पारिभोगिक अधिकारी हेटवन गैसेट निवेदन अवलंगु कटयुतु करनु विशेषन्म अतिगरु जनाधिपत्तुमात् वेलंदामात्युमात् मट उपदेश लबा दुन्ना मे आकारेन पालन मिल इवत् कलात् ए अदाल समागम अदाल निष्पादन වෙළඳපොළට ලබා දීමේදී සේ සාධාරණ ලාභයකින් තොරව අසාධාරණ ලාභයක් යම් ආයතනයක් යම් නිෂ්පාදනයක් ලබා ගැනීමට කටයුතු කළහොත් ඒ අසාධාරණ විදිහට වැඩි කරන භාණ්ඩ මිල පාලනය කිරීමට නැවත වතාවක් අපි ඉදිරිපත් වීමේ පදනම මතයි පාලන මිල ඉවත් කිරීමට අපි කටයුතු කරලා තිබෙනවා පාරිභෝගික ජනතාවට හැකියතාක් දුරට අවම අපහසුයක් වෙන පරිදි ඒ මිල වැඩි කිරීමේ සාකච්ඡා ටික අපි අද පවත්තලා ඒ සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අනිවාර්යෙන්ම කටයුතු කරනවා. මේ මිල වැඩිවීම නිසා තව මොන වගේ භාණ්ඩවලද මිලද වෙනස් වෙන්න දෙන්නේ? නැහැ විශේෂයෙන්ම පාන් පිටි මිල රුපියල් 10කට ආසන්න මුදලකින් තමයි වැඩිවීමක් සිද්ධ වෙන්නේ. බේකර නිෂ්පාදකින්ගේ සංගමය එකඟ වෙලා තිබෙනවා. රුපියල් 10ක් හෝ ඊට වඩා අඩු මුදලකින් වැඩිවීම සිද්ධ වුණොත් අනිවාර්යෙන්ම මේ බේකර නිෂ්පාදනවල මිල වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. කිරිබිටි කිලෝවක් රුපියල් 1300කට කිරිබි ගෑම් 400ක් රුපියල් 520කට වෙන උපරිම මිලකෙන් තමයි අපි මේවා කරන්නේ ඊට වඩා අඩුවෙන් වෙන්න පුළුවන් මොකද එක එක නිෂ්පාදකයාට පොඩි පොඩි වෙලා අඩුවෙන් වෙන්න පුළුවන් දේශීය නිෂ්පාදනය කරන ඒ අයට ඩොලර එකේ බලපෑමක් නැහැ නැව් ගාස්තුවක් නැහැ වැට් බද්දක් නැහැ ඒ නිසා ඒ අයට මේක පවත්වාගෙන යන්න පුළුවන් අපි මේ ටික එකතු කරාම අපි රුපියල් 1300කට අපි මිල පවත්වාගෙන යනවා ස්ථාවරව किसी साधारण साधारण मिलक मिल पालने वे आप पारिभोग्य अधिकारी मेकट संबंध बेला मिल विनाकर आप हिंगे रट तुला සෑම ආණ්ඩුකමක්ම ජීවන වියදම් කමිටුවක් කියලා. මේ ආණ්ඩුවපත් උනාට පස්සේ මේ ජීවන වියදම් කමිටුව පිළිබඳ තබා තිබෙන විශ්වාසය බිඳවට්ටමින් ඔවුන් හරියට සක්‍රියව ජීවන වියදම් කමිටුව රැස් නොවීම තුළ තමයි මේ කියන දේ සිදුවිලා තිබෙන්නේ. බහුජාතික සමාගම් වලට ඕන ආකාරයටත් වෙනත් සමාගම් වලට ඕන ආකාරයටත් මේ රටේ පාරිභෝගිකයා හූරගෙන කන්න දොර ඇරලා දුන්නා ගරු ජනාධිපතිවරයා ඊයේ දිනේදී. මේ රටේ පාරිභෝගිකයා කබලෙන් ලිපට ඇදලා දැමීම අපි දැඩිව කනගාටු වෙනවා වුණක් නේ මේක දැඩිව හෙලා දකිනවා. වගකී රජයක් විදිහට කරන්න දුන්නේ ලෝක වෙනද පොලේ ඒ මිල ඉහළ යනවා නම් ඒ මිල වැඩි කිරීම දිය යුතුයි. ඒ දිය යුතු වන්නේ සාධාරණ ආකාරයකට. එතකොට එහෙම කරා නම් මේ මිල වැඩිවීම එක පාර්ණ මිල වැඩි නොවි ටිකින් ටික තමයි මේ වැඩිවීම සිදු වෙන්නේ. ආණ්ඩු අන්තිමේදී හත්පලේ ගාගෙන ඊට පස්සේ මොකද කරේ මේ මිල අත්තරලා දැම්මා. පාරිභෝගික අධිකාරිය සභාපතිවරයා කලිසම තමයි මේ ඊයේ රාත්‍රියේ ගැලෙව්වේ. ජනාධිපතිවරයා දිසාපතිවරුන්ට කියන්නේ ඉක්මනට දුවන්න සූදානම් වෙන්න කියලා අපි දැන් ජනාධිපතිතුමාට කියන්නේ ඉක්මනටම මේ ආණ්ඩුවත් තරම් ගෙදර යන්න සූදානම් වෙන්න කියලා. අලිමදිවට හරක් කියලා අපේ ජනවහරේ කියමනක් තියෙනවා. කොවිඩ් නිසා හොඳටම හෙම්බත් වෙලා හිටපු සාමාන්‍ය ජනතාවට දැන් ඉහළ ගිය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලටත් මුහුණ දෙන්න වෙනවා. ඇත්තටම ඉහළ ගිය සහ ඉහළ යාමට નિયમિત අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල සාමාන්‍ය පවුලකට බලපාන්නේ කෙසේද? සියත අපකරණ විග්‍රහයක් දැන්. අපේ රටේ ප්‍රධාන ආහාරය තාමත් බත්. බොහෝ පවුල් තුන් වේලම බත් කනවා. විශේෂයෙන් ග්‍රාමීය ජනතාව වැඩිපුරම ආහාරයට ගන්නේ බත්. සාමාන්‍යයෙන් 5 දිනක සිටින පවුලකට ඉහළ ගිය අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල බලපාන්නේ කෙසේද කියලා සලකලා බලමු. රජය කීරිසම්බ කිලෝ එකකට රුපියල් 125ත් 130ත් අතර පාලන මිලක් නියම කළා. නමුත් අවසානයේ කීරිසම්බ කිලෝ එකක මිල රුපියල් 165ක් ලෙස තීන්දුව කළේ මහා මෝල් හිමියනි. ඒ අනුව කීරිසම්බ කිලෝ එකකට රුපියල් 35ක් පමණ වැඩි වුණා. තුන් වේලම බත් කන පවුලකට දල වශයෙන් දිනකට කීරිසම්බ කිලෝ 2.5ක් අවශ්‍යයි උපකල්පනය කරමු. ඒ අනුව 5 දිනකුගෙන් යුත් පවුලකට මාසකට අවශ්‍ය සහල් ප්‍රමාණය කිලෝ 2.5 වැඩි කිරීම 30ක් වෙනවා. ඒ කියන්නේ කිලෝ 75ක් මාසයකට අවශ්‍යයි. ඒ අනුව සහල් සඳහා පමණක් 5 දිනකුගෙන් යුත් පවුලකට වැඩි වූ මිල අනුව කොපමණ වැය වෙනවද? කිලෝ එකකට වැඩි වූ
මිල රුපියල් 35ක් රුපියල් 35 කිලෝ 75න් වැඩි කළ විට රුපියල් 2625ක් වැඩි වෙනවා. ඒ කියන්නේ 5 දිනකගෙන් යුත් පවුලකට රුපියල් 2625ක් මාසයකට අලුතින් වැය වෙනවා. කිරි පිටිද ගණනය කර බලමු. සාමාන්‍යයෙන් 5 දිනකගෙන් යුත් පවුලකට දිනකට යාන්තම් හැන්දේ ගාලා තේ බොන්න කිරි පිටි ග්‍රෑම් 100ක් අවශ්‍යයි කියලා උපකල්පනය කළොත් ග්‍රෑම් 400 පැකට් එකක් දවස් 4කින් අවසන් වෙනවා. ග්‍රෑම් 400 පැකට් එකක් මෙතෙක් අලෙවි කෙරුණේ රුපියල් 380කටයි. දැන් 520ක් දක්වා වැඩි වුණා. ඒ කියන්නේ පැකට් එකකට රුපියල් 140ක් වැඩි වෙලා. දැන් ග්‍රෑම් 400 පැකට් 7ක්වත් මාසයකට 5 දෙනෙකුගෙන් යුත් පවුලකට අවශ්‍ය වෙනවා. ඒ අනුව පැකට්වකට වැඩි වූ රුපියල් 140 මාසයකට අවශ්‍ය පැකට් 7න් වැඩි කරලා බලමු. ඒ කියන්නේ රුපියල් 980ක අතිරේක මුදලක් මාසයකට අවශ්‍යයි. සහල් වලට රුපියල් 2625යි. කිරිපිටි වලට රුපියල් 980යි. මේ දෙකම එකතු කරාම රුපියල් 3605කින් වැඩි වෙනවා. වැඩි වූ සීනි, එළවලු, කරවල, පරිප්පු, සැමන් සහ වැඩි වීමට නියමිත ගෑස් ද එකතු වුනොත් මේ මුදල දළ වශයෙන් රුපියල් 6000ක්වත් වෙනවා. සාමාන්‍ය පවුලකට මාසකට රුපියල් 6000ක වැඩිවීමක් දරන්න පුළුවන්ද? නිදන්ගත රෝගියෙකු හිටියොත් වැඩි වී ඇති බෙහෙත් මිලක් මීට එකතු වෙනවා. රජයේ සහ පෞද්ගලික අංශයේ රුපියල් 10-15000 කුඩා වැටුපකට රාජකාරී කරන අයත් ඉන්නවා. මාසයේ වැටුප ලක්ෂයේ ඉඳලා ලක්ෂ 40-50 වෙනකම් වැටුප් ගන්න අයත් ඉන්නවා. ඒ වගේමයි හතර වටේ කොමිස් ගන්න අයත් ඉන්නවා. ඒ වගේම 3 දෙනෙකුට වඩා වැඩි පවුලකට අපේ රටේ සමෘද්ධි ලැබෙන්නේ රුපියල් 3500යි. ලක්ෂ ගණන් වැටුප් ගන්න අයත් මාසික රුපියල් 3500ක සමෘද්ධිය ලැබෙන මිනිසුනුත් හාල් කිලෝවක් එකම මිලකට ගත යුතුයි. කොරෝනා කියන ගහෙන් වැටුණු නැති බැරි මිනිසුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම කියන ගොනත් ඇන්න බව කිව යුතුයි. මං දරුවෝ 4 දෙනෙක් ඉන්න තාත්තගෙනේ මං අන්නත්තර වෙලා ඉන්නේ. දැන් ඉතින් රජ කියන්නේ දැන් ව්‍යාපාරිකයන්ටනේ. හා නියම පාලකයා ඇවිල්ලා ව්‍යාපාරි. හරි නෙමෙයි. ඒගොල්ලෝ පමියෝ කරනවා ගැසට් ගාන වයින් කරනවා. පිටි ගන්න බෝලි මේටියා. රජට කියන්නේ දැන් දෙයියන්ගේ පිටයි කියලා. ව්‍යාපාරික ඔක්කොම හොරු. ලංකාවේ ඉන්නේ 99%ක්ම හොරු. ප්ලේන්ටි තමයි දරුවන්ටත් දෙන්න වෙන්නේ. මොකද මේ ඔය තරම් මොරොතු දෙන්නේ නැහැ නේ මිනිසුන්ට නේද? දැන් මිනිසුන්ගේ පඩි වැඩි වෙලා නැහැ නේ ඔය වගේ. මිනිසු එන්න එන්න අගාධයට යනවා. පැන්ඩෝරා පේපර්ස් හි නම් සඳහන් තිරු නඩේෂන් මහතා අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණියා. ඔහුගෙන් පැය 3ක් පමණ ප්‍රශ්න කළ බවයි වාර්තා වන්නේ. අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබා දී තිබුණා. තිරු නඩේෂන් මහතා හිටපු ඇමතිවරයක් වූ නිරූපම රාජපක්ෂ මහත්මියගේ ස්වාමි පුරුෂයායි. ලොබ පුරා ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 600කට වැඩි පිරිසක් එක්ව සැඟවූ හෙලිනොකල වත්කම් ඇති ලොව ප්‍රබල පුද්ගලින්ගේ නාමලේඛනයක් පසුගියදා එළිදැක් වූ අතර ඊට මෙරට ප්‍රකට දේශපාලන පවුලක සමාජිකාවක වන නිරූපම රාජපක්ෂගේ සහ ඇගේ සැමියා වන තිරු නඩේෂන්ගේ නමද ඇතුළත් වුණා. එම ලේඛනයට ලොව ප්‍රබල බලවතුන්, ජනාධිපතිවරුන්, දේශපාලඥයින් මෙන්ම කලාකරුවන්ද ඇතුළත්ව තිබුණා. පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැන්ඩෝරා පේපර්ස් හි නම් සඳහන් ශ්‍රී ලාංකිකයින් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට දැනුම් දුන්නා. පසුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළා. පරීක්ෂණයට අනුව පැන්ඩෝරා පේපර්ස් හි නම සඳහන් වූ තිරු නඩේෂන් මහතා අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කැඳවා තිබූ අතර පරීක්ෂණයට මුහුණ දීම සඳහා තිරු නඩේෂන් මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අද පෙරවරුවේ පැමිණියා. පෙරවරු 9:45ට පමණ පැමිණි නඩේෂන් මහතා පැය 3ක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද පස්වරු 1:10ට පමණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් පිටව ගියා.
පැන්ඩෝරා පේපර්ස් වලට අනුව නිරූපම රාජපක්ෂ මහත්මියට සහ ඇගේ සැමියාට අයත් හෙලි නොකල ඩොලර් මිලියන 160ක වත්කම් ඇති අතර ඊට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඇති සුපිරි ගණයේ නිවාස සංකීර්ණයක්ද අයත් බව එම පත්‍රිකාවල සඳහන්ව තිබුණා. ජාත්‍යන්තර මාධ්‍යද තිරු නඩේෂන් මහතාට අයත් සිඩ්නි නුවර සුපිරි නිවාස සංකීර්ණයේ පිළිබඳව මෙලෙස වාර්තා කර තිබුණා. Dollars of Asia City's clients' money has been ploughed into the booming Sydney property market. Two luxury apartments in this city tower were purchased by a Sri Lankan, Thirukumar Nadesan, whose wife is a member of the country's ruling Rajapaksa family. He's currently facing corruption allegations. The ownership of the apartments was hidden using a shell company registered in Samoa and managed by Asia City. ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 41ක් අද පැය 5ක දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වුණා. වැඩවර්ජනය සාර්ථක බව ප්‍රකාශ කරන වෘත්තීය සමිති ඉල්ලීම් දුන්නේ නැත්නම් බරපතල ක්‍රියාමාර්ගවලට යන බව අවධාරණය කරනවා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරිනුත් ලබන බදාදා වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. රුපියල් 7500ක කොවිඩ් අවධානම් මාසික දෙමනාව අඛණ්ඩව ලබා නොදීම හා අතිකාල නිවාඩු දින ගෙවීම් සීමා ඉවත් නොකිරීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව අද උදෑසන 7 සිට පැය 5ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළා. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය රසායනාගාර වෘත්තීය සංගමය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සංගම් 41ක් ඊට එක්ව සිටියා. තව හතිය තියෙන්නේ මට. ඉතින් බෙහෙත් ගන්න ඉතින් අදිෂ්ඨයි කි. අද බෙහෙත් දෙන්නේ නැල්ලු. අද දැන් ඉංගහල බෙහෙත් දෙන්නේ නැහැ කියලා ඊට පස්සේ ඉතින් මේ යනවා. හේතුව වෙන්නේ මේ ආණ්ඩුව වක් කියන්න ඕන ඉතින්. කෙසේ වෙතත් කොවිඩ් විශේෂ ප්‍රතිකාර ඒකක කොළඹ රජයාරය ළමාරෝහල, මහරගම පිළිකා රෝහල ඇතුළු රෝහල් 16ක මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වූයේ නැහැ. මෙම වැඩවර්ජනයට සමගාමීව දෙවේනේ සෙසු රෝහල්වල රෝහල් කාර්ය මණ්ඩල සේවකයන් රෝහල් ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබුණා. මේ 7500 කොවිඩ් වසංගතයේ නිමවනතුරු රජෙන් අපට ලබා දෙයි. අපි හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා දෙන්නම් කියන එක. නමුත් මේක තුට්ටුවකටවත් මායිම් නොකර සෞඛ්‍ය අමාත්‍යාංශය මාස 3ක් දුන්නු සහන දීමරව මුලින්මම කප්පාදුවර ලක් කරා. සෞඛ්‍ය බලධාරීන් නිහඬයි. ගොළුයි ඒ ගොළු බිහිරි වුණු සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ යොමු කරගැනීමේ අරමුණින් තමයි අද අපි මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත ඉඳුව නොදුන්නොත් මීට වඩා දැඩි ක්‍රියාමාර්ග වලට යනවා කියන එක ප්‍රකාශ කරේ. තම සාර්ථක විරෝධතා ව්‍යාපාරයක් සේවාවට එන්නේ නැහැ කියලා තීන්දුව ගන්නත් පුළුවන්. නමුත් රටේ ජනතාව ගැන වගකීමක් තියෙන හින්දායි අපි මේ විදිහ අඩු ක්‍රියාමාර්ග වලට යන්නේ. අපි දන්නවා බස්නාහිර පළාතේ ගත්තත් අනිත් පළාත් සභාවල ගත්තත් පැය 200-300ක් අතිකාල සාමතර සේවාවන් කරනවා. නමුත් ගෙවන්නේ 60-80යි. දැන් බස්නාහිර පළාතේ හෙද සොහවිරියන්ට ගෙවන්නේ පැය 80යි. පැය 200ක් විතර අතිකාල කරනවා. ඊළඟට ගුවන් යානයක් ආවොත් එම කටුනායකට මේගොල්ලෝ යන්න ඕන ගිහලා PCR කරන්න කටුනායකට. අනේ PCR වල සාම්පල් ගන්න. එතකොට රෑ එළි වෙනකන් සාම්පල් ගන්නවා. නමුත් අන්තිමට පැය 80යි ගෙවන්නේ. මේක තමයි සෞඛ්‍ය බලධාරීන් දීලා තියෙන සාධාරණයි. දැන් මේ වැඩිපුර වැඩ කරන්න වෙන්නේ කාර්ය මණ්ඩලය නැති හිඳ කනිෂ්ඨ සේවාවේ 8000ක් විතර hingaයි. හෙද සේවාවේ 12000ක් hingaයි. මේ හැම සේවාවකම මෙහෙමයි. એટલે මේවා සෞඛ්‍ය සේවාව එකක් විදිහට ක්‍රියාත්මක වෙන්න ඕන. ආණ්ඩුවට මේ ක්‍රියාමාර්ගෙ මදිනම් අපි ලෑස්ති දවසකින් දෙකකින් තුනකින් උත්තර දෙන්න. එහෙම නැති වුණොත් අපි අනිවාර්යයෙන්ම මේට වඩා බරපතල ක්‍රියාමාර්ගයක් ගන්නවාමයි. සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. සේවාවන් අඩාල කිරීම හරහා හෝ වෙනත් ආකාරයේ කටයුතු වලින් මේ රෝගය පැතිරෙන්නට ඉඩ ඇරියොත් නැවතත් මේකේ විපාක වලින් වැඩි බරක් කරගහන්න වෙන්නේ සෞඛ්‍ය සේවකයින්ට. ඒ නිසා මම හිතනවා අපේ රටේ සෞඛ්‍ය සේවකයෝ මේ පිළිබඳව අවබෝධයකින් යුතුව වගකීමකින් යුතුව මේ සම්බන්ධ ක්‍රියාවලියන් වලදී හැසිරෙයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද එළඹෙන බදාදා දින වැඩවර්ජනයක නිරත වන බව අද ප්‍රකාශ කළා. මේ ස්ථානමාරු ක්‍රමවේදයේ නිවැරදිව වෙනවනම් අපිට වෛද්‍යවරුන් හරියාකාරව එම ස්ථානවල ස්ථානගත කරගන්න පුළුවන්.
ඒවගේම නව පත්වීම් ලබා දීම ප්‍රමාදයකින් තොරව සිද්ධ වෙනවා නම් අපිට වෛද්‍ය පත්වීම් ඉක්මනට ලබා දීලා එම ස්ථාන අපිට බිඳ වැටීමකින් තොරව තබාගෙන යන්න පුළුවන්. ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට ලිපි හුවමාරු වෙනවා. නමුත් ලයිස්තුව හැදෙලි ඉවර වෙන්නේ නැහැ. ලිපි ගනුදෙනු පමණයි වෙන්නේ. මේ කරන ක්‍රියාවලිය වහාම නවත්තන්න ඕනේ. රජයේ වෛද්‍ය නිලධාරී සංගමේ මධ්‍යම කාර්ක සභාවයේ දිනේ රැස් වුණා. එයිදී ඒකමතිකව තීරණය කරේ මේ ගැටලුව විසඳීමට මේ ගන්නා ප්‍රමාදය හේතු කොටගෙන ලබන බදාදා උදේ 8 සිට 12 දක්වා රජයේ වෛද්‍ය නිලධාරී සංගමේ මධ්‍යම කාර්ක සභාවේ තීරණයට අනුව සංකේත වැඩකර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. තවමත් කාලය තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ පිළිබඳ සංවේදී වෙලා මේ ගැටලුව निराකරණය කරන්න. ඊයේ දෙවැනි දිස්ත්‍රික්ක 25 ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 523,550ක් දක්වා ඉහළ ගියා. මස්කෙලිය නගරයේ අහඹු ලෙස සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගත් බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී චන්ද්‍රරාජන් මහතා පවසනවා. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 44ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරල් වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,229ක් දක්වා ඉහළ ගියා. හිඟුරක්කොඩ කොවිඩ් විශේෂ ප්‍රතිකාර රෝහල සඳහා රුපියල් 135ක් වටිනා වෛද්‍ය උපකරණ ප්‍රදානයක් උතුරුමැද පළාත් රදගුරු නෝබට් අන්දාදී පියතුමන් විසින් සිදු කරනු ලැබුවා. දරුවන්ගේ තත්ත්වය අතිශයින්ම මගේ අවබෝධය තුළ අද දිනේ මේ වන විට නව කොවිඩ් ආසාදිතින් 528 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද්ධ හමුදාපති ජෙනරල් ශොබේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. සෞඛ්‍ය සේවකීන් සහ ත්‍රිවිධ හමුදාව කොවිඩ් මර්ධනයේ හිලා සිදු කළ කැපවීම අපලබූ ජයග්‍රහණ වලට හේතුව බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ. රජයේ ප්‍රධානතම යුතුකම මේසා විශාල කැපකිරීම මේසා විශාල කැපකිරීමක් සිදු කළ සිළු දිනව රැක ගැනීම බවයි ඔහු පෙන්වා දෙන්නේ. සෞඛ්‍ය ශාස්ත්‍රයේ මුල් තැන දීලා සෞඛ්‍ය සංවර්ධන රෝහල් සංවර්ධන රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සිළු දිනව දිරිගන්නේ ජීවිතත් මරණයත් අතර සටනක් කරමින් තමයි ගිලන් වෙච්ච අයව ප්‍රතිකාර භාවයට ලක් කරන්නේ. පහළ සිට ඉහළ දක්වා ඉහළ සිට පහළ දක්වා මම විශේෂ ගෞරවයක් ප්‍රණාමයක් පුද කර සිටින අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය. ඒ වගේම මම ගෞරවය පුද කර සිටිනවා අපේ ත්‍රිවිධ හමුදාවට ආරක්ෂක අංශයට. ඒගේ ක්‍රියාදාමය බොහොම වැදගත්. මම හිතන්නේ රජයේ ඇත්තටම අපොහොසත් වෙලා තිබෙනවා මේ දෙකෝටාසයටම හරි තැන ලබා දීලා දෙකම ඒකාබද්ධ කරගෙන හොඳ සෞඛ්‍ය සංවර්ධන වැඩසටහනක් කොවිඩ් මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මෙවන විට කොවිඩ් වැළඳීම හේතු කොටගෙන ළමුන් 67 දෙනෙකු මියගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසනවා. මියගිය අය අතරින් ළමුන් 48 දෙනෙකුම නිදන්ගත රෝගවලින් පෙළුණු අය බවයි වෛද්‍යවරු සඳහන් කර ඇත්තේ. 12කට පමණ දරුවන් සංඛ්‍යාවකට මෙම රෝගය වැළඳිලා තියෙනවා. ඒ කියන්නේ සෑම වැඩිහිටි 10 දෙනෙක් රෝගයට ගොදුරු වන විට අවුරුදු 18ට අඩු එක දරුවෙක් මෙම රෝගයට ගොදුරු වෙලා තියෙනවා. පසුගිය සිකුරාදා වන විට ළමා මරණ අවුරුදු 18ට අඩු 67ක් වාර්තා වුණා. එම 67න් 3ක් වාර්තා වුණේ 2020 වර්ෂයේ. මේකෙන් 54 දෙනෙක්ම මියගියේ රෝහල් තුල. ගෙදර මියගිය 5 දෙනෙක්. මේ මියගිය දරුවන්ගෙන් වැඩි දෙනා පිරිමි දරුවෝ 35 දෙනෙක්, ගැහැණු දරුවෝ 32යි. මේ දරුවන්ගෙන් මේ 67 දෙනාගෙන් 48 දෙනෙකුටම යටින් දිවන අනෙකුත් රෝගාබාධ තිබිලා තියෙනවා. මේ මොහොතේ අපිට මේ ලැබිලා තියෙන අලුත් රෝගීන් සංඛ්‍යාවේ බරපතල වෙනසක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. පහුවෙන් වාර්තා වෙන රෝගීන් එකතු කරලා. ඒ වගේම තමයි මරණ සංඛ්‍යාව. ඒක මගේ මූලිකත්වයෙන් තියෙන එකකකින් තමයි දිනපතා දුරකථනයෙන් දැනුම් දී කතා කරලා රෝහල් 100කට ආසන්න සංඛ්‍යාවකින් දිනපතා අපි ඒ තොරතුරු ලබාගෙන ඒ තොරතුරු තමයි තමන්නාන්සලට ඉදිරිපත් කරන්නේ. ඒ ක්‍රියාවලිය අපි නොකඩවා කරගෙන යනවා. හුඟක් රෝහල් කියන්නේ රෝගීන් වාර්තා වෙලා නැහැ කියලා. රෝහල් වල හිටපු රෝගීන් සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු වෙලා තියෙනවා. Pfizer BioNTech එන්නත වයස අවුරුදු 5 සිට 11 දක්වා දරුවන්ට ලබා දීමට එම සමාගම ඇමරිකාවෙන් අවසර ඉල්ලා තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය.
ෆයිසර් බයෝඉන්ටෙක් එන්නත වයස අවුරුදු 5 සිට 11 දක්වා දරුවන්ගේ හදිසි භාවිතයට එම සමාගම අවසර ඉල්ලා තිබෙනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරියනුයි. තමන්ගේ සායනික පරීක්ෂණ අනුව වයස අවුරුදු 5 සිට 11 දක්වා දරුවන්ට මෙම එන්නත ඉතා හොඳින් ක්‍රියාත්මක බව සමාගම පවසා තිබෙනවා. මේ පිළිබඳව සලකා බැලීම සඳහා ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරිය මෙම මාස 26 වනදා රැස්වීමට නියමිතයි. ඇස්ට්‍රාසෙනිකා එන්නත ප්‍රථම වතාවට ඇන්ටාක්ටිකාවට යවා ඇති බව වාර්තා වනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නත නිපදවා මාස 9කට පසුයි ඇන්ටාක්ටිකාව වෙත යවා ඇත්තේ. බ්‍රිතාන්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයක් ඇන්ටාක්ටිකාවේ පිහිටා තිබෙනවා. එහි සිටින සේවකීන්ට මෙම එන්නත ලබා දීමට නියමිතයි. ඇස්ට්‍රාසෙනිකා එන්නත් නිපදවන ලද්දේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයි. ඇන්ටාක්ටිකාව කොවිඩ් වලින් තොර ප්‍රදේශයක් ලෙසයි දැනට පවතින්නේ. ජොන්සන් සහ ජොන්සන් එන්නත නිපදවීමට ලෝක ප්‍රසිද්ධ මර්ක් ඖෂධ ආයතනය සූදානම් වනවා. කොවිඩ් වෛරස් ප්‍රතිනාශක පෙත්තක් නිපදවනු ලැබුවේද මර්ක් ආයතනයයි. මර්ක් ආයතනය තුළ ජොන්සන් සහ ජොන්සන් එන්නත නිපදවීමට යුරෝපීය ඖෂධ නියෝජිත ආයතනය ඊයේ අවසර දුන්නා. කොවිඩ් රෝගයට ගොදුරුව සුව වූවන්ට මුහුණ දීමට සිදුවන දෙකුකාලීන රෝග පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අදස්ස්‍ය අලුත්ම වාර්තාව එළිදැක්වුවා. එහිදී කොවිඩ් වැළඳී සුව වූවන් තුළ එක් රෝග ලක්ෂණයක් හෝ දිගුකාලීනව පවතින බව නිරීක්ෂණය කර තිබෙනවා. තෙහෙට්ටුව, ශ්වසන අපහසුතා, සංජානන මීට ඇතුළත්. එහෙත් පපුවේ වේදනාව, සුවඳ හෝ රසය දැනීම අඩුවීම සහ මාංශ පේශී දුර්වලතාද දක්නට ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කොවිඩ් රෝගය වැළඳී සුව වූවන් ආශ්‍රිතව මෙම පරීක්ෂණ සිදු කර ඇත්තේ ඔක්ස්ෆර්ඩ් සරසවියයි. සුව වූවන් අතරින් 37%ක් තුළ දිගුකාලීන රෝග ලක්ෂණ පවතින බවද මෙහිදී තහවුරු වී තිබෙනවා. ගෙදර යතුරු කාගේ යතේ වුණත් ඔප්පුව තමන් ළඟ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පවසනවා. තමව පක්ෂීන් නිර්පායති බවට ඊයේ සමග ජනබලවේගයේ මහලේකම් සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලෙසයි පාර්ලිමේන්තුවේදී ඇය මේ බව පැවසුවේ. මං ගැන තීන්දුවක් තීරණයක් ගන්නවා නම් මම දැනුවත් වෙලා නැතුව මේ මාධ්‍යයට ඒක ගැන කතා කරලා තියෙනවා. ඇත්තටම ලැජ්ජයි. මහා වැස්සක් අතරතුර නන්නත්තර වෙලා හිටපු කොටසකට මගේ ගෙදර මම ඉඩ දෙනවා ඇවිත් ඉන්න. එහෙම කොටසක් මම එළියට ගිය වෙලාවේ මගේ ගෙදර යතුරු මාරු කරලා ඒගොල්ලන්ගේ ගෙදර කියනවා දැන්. හැබැයි මං කියන්න කැමති මහලේකම්තුමා ඇතුළුව මේකට සම්බන්ධ වෙලා ඉන සජබේ සියලු දෙනාටම මතක තියාගන්න මේ ඔප්පුව තියෙන්නේ මගේ අතේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. එතනින් ඉන්න බාගට භාගයක් මේ ලිස්ට් එකෙන් ඇවිල්ලා තියෙන්නේ අපේ ජාතික පෙරමුණ කියන මේ පක්ෂයේ ටෙලිෆෝනය කියන පක්ෂයේ මගෙන් මේගොල්ලන්ට ලැබුණු හින්දා. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද මෙතනින් ඉන්න බාගට භාගයක් අයත මෙතන නාම යෝජනා ලැබෙන්නේ නැහැ. මම පඹයක් නෙමෙයි සමගි ජනබලවේගයේ. මගේ හිතට එකඟවයි මම වාත්ත තීන්දුව තීරණ ගත්තේ 20ට ඡන්දේ දීලා මේ ආණ්ඩුවට මම සහයෝගය දක්වන මේක ඉදිරියටත් මම කරනවා නැවත නැවතත් මට මේක කරන්න සිද්ධ වුණොත් කියලා කියන්න මම කැමතියි. අද දින පැවති පාර්ලිමේන්තු සැසිවාරය පිළිබඳවයි දැන් අවධානය. කිරිපිටි කිලෝ හේක මිල රුපියල් 350කින් ඉහළ දැමීමට අද කිරිපිටි සමාගම් තීරණය කොට තිබෙනවා. 380ක් වුණු ගෑම් 400 කිරිපැකට් එක 520 දක්වා වර්ධනය වෙමින් තිබෙනවා. රුවස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1200කින් වැඩි කළ යුතුය කියන යෝජනාව ඉදිරිපත් කරන්න සූදානම් වී තිබෙනවා. එනිසාද හවස් වෙනකොට බොහෝ දුරට ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000කින්වත් මිල ඉහළ යාමේ අනතුරකට මුහුණ දී තිබෙනවා. මේ ආර්ථික උපාය මාර්ගයත් එක්ක අත්හරින්න බැරි මහා පරිමාණ වංචා දූෂණ තිබෙනවා. අපි උදාහරණයක් හට ගත්තොත් නෙළුම් කුළුණ කුරහන් පාට වර්ණයෙන් බැබලෙනවා. ඒක අපේ රටේ ආර්ථිකයට බරක් නොවේද? කොන්ක්‍රීට් වනාන්තර ඉදිකරමින් ගියපු මේ ඊනියා සංවර්ධන මාවත අද අපි මේ රටේ අර්බුදයට පත් කරලා තිබෙනවා. තමුනාසලා කල්පනා කරනවද නැත්නම් ඩීල් හරහා, ගනුදෙනු හරහා, වංචා හරහා, කොමිස් හරහා, අල්ලස් හරහා මේ රට ගොඩනගන්න පුළුවන් වෙවි කියලා. ඒ වනුව තමයි තිරු කුමාර නේෂන්ගේ ප්‍රශ්නේ ආවේ. මේ අධිකරණයේ තියෙන ප්‍රශ්නයක්නේ. හරි නෑ කියලා මම හිතනවා. අධිකරණයේ විනිශ්චය රාජනේ ගරු මන්ත්‍රීතුමා කතා කරන එක හරි නෑ තමයි. හැබැයි ඊට වඩා හරි නෑ නේද මේ වගේ වැඩ? නෑ මම අහන්නේ කැතයි නේ. බොහෝ අය කියනවා මේවා කිව්වට කරපු දෙයක් නෑ කියලා. මම දන්නවා. හෙටත් මුකුත් වෙන්නේ නෑ. දැන් ජනාධිපතිවරයා මේ ගැන පරීක්ෂණ කරන්න දෙනවා. අපේ පරීක්ෂණ යනු සත්‍ය වසන් කිරීම හා අපරාධකරුවන් නිදහස් කිරීමයි. ඔක අපේ පරීක්ෂණ. ඇඟේ තෙල අඩු කරගන්න ඇවිදින මන්තිරුව අවශ්‍ය නැහැ මේ කාලේ. වේලා කඩුවෙන් කෑම එක නිකම්ම සිද්ධේන රටේ හැමෝන්ටම. ඒවට සල්ලි නාස්ති කරන්න අනිවාර්යයෙන්ම මේ කොමිස් ගෙහිලේ අරමුණේ. පහුගිය අවුරුදු කාලේට රජයන් මාරු වුණාට අපි ලෝකෙට ණය වෙලා ණය ගන්නවා. දේශපාලනඥයෝ කෝටිපතිව වෙනවා. රට තවත් ලෝකෙට ණය වෙනවා. රටට සිද්ධ වෙනවා ලෝකේ පුරා හිඟා කමින් ගමන් කරන්න. මේකේ වෙනසක් නැහැ. යහපාලන රජයත් ඒක කරන කියලා ආවට අපේ හිටියත් අන්ත දුර්වල නායකයෝ දෙන්නේ ඒ නායකයෝ දෙන්නා ඒගොල්ල මේ රට කාලේ ඉවර කර අපේ බලාපොරොත්තු සියල්ල සුන් වුණා.
කියලා මහජන ආරක්ෂක ඇමති පිස්සෙක් වගේ දොඩවනවා දමුන්නාසලට ඊට වඩා හොඳ කෙනෙක් සොයා ගන්න බැරිද මේක හරියට තනි කර වඳුරට දැලිපියේ දුන්නා වගේ බදු වශයෙන් සමස්ත ලාංකීය ජනතාව මත පටෝලා ලබා ගන්න මුළු ආදායමේ 86%ක් වැටුප්පහ වේතර වශයෙන් ගෙවන රටක් මන් ලෝකේ දන්නේ නැහැ සුගිය රජයේ විසින් ඩොලර් පිලිස්සීමක් කරා සංචාරක ව්‍යාපාරයේ මේ ටික නැති වෙච්චාම කන්ටේනර් හිර වෙනවා තමයි ඩොලර් අච්චු ගහන්න බෑ අනුර කුමාර දිසානායක අඩු ගානේ රහසින්වත් පව් කරලා නැති කෙනෙක් විදිහට තමයි එතුමා මේ පාර්ලිමේන්තුවේ අද තුමාගේ කතාව කලේ මේ දකුණු අධිවේගී මාර්ගය දා කොට්ටාවෙන් පටන් අරගෙන ගාල්ල දක්වා ගිහිල්ලාද හම්බන්තොට දක්වා යනවා කොන්ක්‍රීට් වනාන්තරයක් ඔව් මොකද මේක පළදායි නැද්ද මේක රටට අවශ්‍යතාවයක් නෙමෙයිද අපි ගෝත්‍රිකයෝගේ ජීවත් වෙන්න ඕන ජනතාව වියුක්ති පෙරමුණ 2004 අපිත් එක ගැහුවා සම්දානය චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ජනාධිපතිනිය ආණ්ඩුව රයිල් වික්‍රමසිංහගේ වැතිවරය ජනතාව වියුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 39ක් මේ පාර්ලිමේන්තුවට එනවා වාර්තාගතයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට මොකද හම්බෙන්නේ ෘෂිකර්ම ඇමතිකම් ෘෂිකර්ම ඇමතිකමට බාර දුනා වැව් ටික හදා මං අහනවා මට පේනන වැව් කැසේ වෙත අඩු ගානේ ගෙම්බන්ට ඉන්න පොඩි වලක් නෙළුම්ගස් ටිකක් දාලා නෙළුම් පැල ටිකක් දාලා ගෙම්බෝ හදන වලක් තිබුණාද කෝ මේගොල්ලෝ මෙච්චර දැන් අවුරුදු 70 ගානක් තිස්සේ මේ කියන ඒවා අහුවනම් මේගොල්ලෝ රට බාර දෙන්න එපා මේ 39 යන්න බෑ 79ට 79 කියලා 3යි මට ෂුවර් නෑ මේ 3නුත් දෙකක් කැලෙයිද කියලා ඊළඟ සැරේ වෙනකොට මේ රටේ ආර්ථිකය ගැන කතා කරන මේ ආණ්ඩුවේ ගරු මන්ත්‍රීවරු ඇමතිවරු අපිට පේන්නේ ආණ්ඩුවේ දැක්ම කියන්නේ නෑ ආණ්ඩුවේ වැඩපිළිවෙල කියන්නේ නෑ නිදහසට කාරණා කියනවා අද මිනිස්සු බඩගින්නේ ඉන්නේ ඇයි අද කිරිපිටි නැත්තේ ඇයි අද හාල් නැත්තේ ඇයි අද පොහොර නැත්තේ අද ගොවිය අසරණ වෙලා ඉන්නවා පාරිභෝගිකය අසරණ වෙලා ඉන්නවා රටේ ඩොලර් නැ මේ කිසිම දෙයකට දැක්මක් වැඩපිළිවෙලක් කියන්නේ නැ මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න ඒක තමයි ආර්ථිකය කඩාවැටීම එක පාට ගහෙන් ගෙඩියෙන්න වගේ ඩෝංගල සද්දයක් ඇවිල්ලා මේ රටේ ආර්ථිකය කඩාවැටෙනවා කියලා කියන්නේ මේ අසරණ මිනිහාගේ කිරිපිටි එකේ අද ඉඳලා වැඩි වෙනවා ගෑස් එක ඔන්න හෙට අනිද්දා අද ඉඳලා හෙට අනිද්දා වැඩි වෙයි ඇයි සභාපතිතුමා මේ කෝටිපතියෝ තියෙන කැසිනෝ වල රුපියල් කෝටි 267ක් එකතු කරගත්තේ නැහැ කියලා මේ අවුරුද්දට තිස්ස විතරන මහත්තයා මේ පාර්ලිමේන්තුවේ කියනකොට ඒ ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැත්තේ මේ වටයි මිනිස්සු පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ ඒක ගැනයි මෙතන සාකච්ඡා වෙන්නේ නැතුව මේ වෙන වෙන බහුබූත ගැන නෙමෙයි මේගොල්ලෝ කොච්චර කිව්වත් මේගොල්ලන්ට පැහැදිලි දර්ශනයක් තියනවා කියලා අපි නම් දැක්කේ දොන්නු දෙන්නේ බඳපු කරත්තයක් වගේ ඉන්දුවක් හැටියට ජනතාවට කියන අපි ගැන විශ්වාසය තියන්න අපි මේ වගකීම අභියෝගය ජය ගන්නෝ අපි අනිවාර්ය विविध प्रदेश කිසිදු දීර්ඝකාලීන සැලැස්මක් නැතිව දින වකවානු නියම කරන්නේ නැතුව රසායනික පොහොර තහනම් කෙරුණා. සමහර පලිබෝධක නාශකත් ඊට අයත්. විකල්පයේ ලෙස කාබනික පොහොර හඳුන්වා දෙන බව රජයේ ප්‍රකාශ කළා. ඇතිතරම් කාබනික පොහොර රට තුළ හදන බව මුලින් පැවසුවත් අවසානයේ ඒද නතර වුණේ චීන ආනයනික කාබනික පොහොර ළඟයි. අද ඉන්දියාවේ දියර පොහොරත් එක් බලාපොරොත්තුවක්. කාබනික පොහොර හදන්න රජය රුපියල් 12,500ක් දෙනවා. හැබැයි මොන විදිහක කාබනික පොහොර කුමන ද්‍රව්‍ය යොදාගෙන හදනවද කියලා ගොවියන් තියා නිලධාරින්වත් දන්නේ නැහැ. ඒ නිසා එළඹෙන මහකන්නේ බරපතල අවදානමකට ලක් වෙලා වීසහ එළවලු වගාවට මොනතරම් භයානක තත්ත්වයක් උදා වේවිද කියන එකට අපූර්ව උදාහරණයක් අද පොළොන්නරුවෙන් වාර්තා වුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ තමයි ලංකා විශාලතම මල් වගාකරුවන්ගේ ගම්මානය පිහිටලා තියෙන්නේ. ඒ සිරිකෙත මල්ගමයි. ඒ මල්ගම අද මලගමක් බවට පත් වෙමින් තිබෙනවා. මල් වගාකරුවන් 500 දෙනෙකු පමණ රසායනික පොහොර හා කෘමිනාශක දියර වර්ග නැති නිසා අසරණ වෙලා බිස්නස් එක නැතුව යනවා රසායනික පොහොර. එතකොට තෙල් වරක කැප්ටන් ඒ වගේ ඒවා වැඩි මිලටවත් දැන් ගන්නත් නැහැ. මේවට පොහොර දාලා මල් පිපුනහම ගහ හැදුනහම තමයි ඇවිල්ලා අපින් අරන් යන්නේ. අපට අවශ්‍ය වෙන්නේ දැන් පාස්න් පැකට් පොහොර ඒ වගේ දේවල් ඉතින් අවශ්‍ය වෙනවා. පොළොන්නරුවේ මින්නේරිය ව්‍යාපාරයේ මහකන්නේ සඳහා ජලය ලබා දීමේ ගොවි හමුව අද පැවැත්වුණා. ජලය තිබුණට පොහොර කෝ කියලා ගොවියන් නිලධාරින්ගෙන් ඇහුවා. මාධ්‍යට රැස්වීම ආවරණය කරන්න නිලධාරින් ඉඩ දීලා තිබුණේ නැහැ. රටේ ප්‍රතිපත්තියක් තියෙන ගොවි කර්ම ඒ ප්‍රතිපත්ති දැමගෙනවල ලොකෝ පොඩි කියලා බෑ. කොම්පැනි වලට පමණක් පොහොර ගණන් ගහගෙන රතන්නේ පොහොර ගණන් රතන්නේ. අය අපිට දෙන්න බෑ. අපි නිකන් ඉල්ලන්නේ. මුතියක් 3500 දියා. ඒ වෙනකොට මේ පොහොර කොම්පැනි වලට දීලා කොම්පැනි වලට ගහනවා කියන්නේ. ඒ මිතු කාබනික ගහනවද? පොරොන් කීයක් දින තුලියදී තමාගමේ පොරොන් නැ කාබනික එපා
අපි වයලතු කියනවා මුල්වැල්ලගෙන්ද මින්නේරි කොච්චර තවත් එක විවාදයකට කුතිකර්ම අපිට අපි අභියෝග කරනවා එන්න විවාදයකට අපි බෙන්දානම් දක්වතටා මේ කතාව ඇහෙන්නේ පොළොන්නරුවෙන්මයි ඇලහර ගොවිජන ව්‍යාපාරයේ බකමූණ ප්‍රදේශයේ ගොවින් මැදකන්නේ සඳහා විවිධ භෝග වර්ග වගා කළා. ඒ අතර මෑකරල් කව්පි වට්ටක්ක වැනි භෝග වර්ග තිබෙනවා. නමුත් රසායනික පොහොර සහ කෘමිනාශක නැති නිසා වගාව වර්ධනය නොවන බවයි ගොවින් පවසන්නේ. අන්තිමට මුන්නට ගහුව බලන්නකො කරල් 10ක් නේද බෙහෙත් ටික් නේ අපි කොහොමද ජීවත් වෙන්නේ බලන්න මම කැලේට ඇරලා තියෙන. අතට මුදල් කෙතරට පොහොර තිබ්බේ ගෑණිගේ කන කරේ කරාඹු දෙක තියලා 75000ක් වියදම් කරලා අක්කර එකමාරම මම ඇත ගියා. මේ පාලකෙන්නේ පොහොර නැතුව අපිට මේව හදන්න බෑ. අපි දැන් මේවට සෑහෙන වියදම් කරලා තියෙනවා. ආරෙහෙන් තෙල් දෙනවා ගැන මැද කනට වැඩ කරන්න කිව්වා. කිසිම දෙයකින් අපිට පළක් නැහැ. මේ අතර අමාත්‍ය සීබී රත්නායක මහතා අද ප්‍රකාශ කළේ රසායනික පොහොර සහ රසායනික බෙහෙත් වර්ග අවශ්‍ය අවස්ථාවන් අනුව ගෙන්වන්න සිදුවන බවයි. රසායනික පොහොර ලෝකයේ ඉවත් කරමින් යනවා. ඒ සඳහා අපි පෙළ ගැහිය යුතුයි. පොහොර පමණක් නෙවෙයි රසායනික බෙහෙත් වර්ගත් සමානලට අවශ්‍යතාවය අනුව ක්‍රියාත්මක කරන්න පුළුවන්. අලුත් රෝග බෙහෙතක් හොයාගන්න කල මේක తాවකාලිකව ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. රජයේ සිහිනෙන් අවදි වීගත් සමහර තීන්දුව පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා අද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. මේ මාසෙ මේ තීන්දුව ප්‍රකාශයට පත් කරනකොට මහකන්න වෙනකොට කාබනික වගාවට යනවා. මේක හීනෙන් බවෙලාගත්තු තීන්දුවක් නෙමෙයි. මේක සැලසුම් සහගතවගත්තු තීන්දුවක්. අපි කියනවා ආණ්ඩුවට මේ මහකන්න මේක කණ්ඩ එපා. මේක කාලකන්ණි කරන්න එපා. රටේ ජාතික සම්පත් විකිණීම සහ බදු දීමට එරෙහිව තෙල් වරාය විදුලි ඒකාබද්ධ සන්ධානය අදත් වගකීම්වත්තන් දැනුවත් කිරීමට පියවර ගත්තා. රටේ ජාතික සම්පත් විකිණීම සහ බදු දීමට එරෙහිව තෙල් වරාය විදුලි ඒකාබද්ධ සන්ධානය මෙරට මහා සංඝරත්නය ඇතුළු දේශපාලන පක්ෂ නායකින් මෙන්ම විවිධ පාර්ශව දැනුවත් කිරීම ආරම්භ කෙරුණා. අද දින එහි අවසන් අදියර ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෘත්තීය සමිති නායකින් අපි LNG බලාගාරවලට විරුද්ධ නැහැ. ඒක මහජනතාවට වාසිදායක දෙයක්. එහෙනම් LNG ගැනීම ඒකාධිකාරය පැහැදිලිවම වැරදියක් කියලා තුමා පිළිගත්තා කිව්වා. ඒ වගේම මේක වෙනුවෙන් හඬක් නගනවා කෝ අපි තුමාට ඒකට ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම කියන්නේ රටේ මහජනතාව අපහසුතාවයටපත් නොකර පැහැදිලිවම මේ LNG ඒකාධිකාරය දිලා new forces energy වලට දීලා තියෙන මේ බලය අහවර කළා අවශ්‍ය කළා ඔබතුමන්ලා ආවේ සෞභාග්‍ය දැක්ම කියලා දැක්ම ක්‍රියාත්මක කරන්න. මේ රට අන්තිම මොහොත පසු කරමින් තිබෙන්නේ. ඒ නිසා මේ රටේ පාලකයෝ වසර 72ක් මේ රට පාලකලු හැමෝටම වක්කීමක් තිබෙනවා. තමන් වපරපු දේවල් වල බරපතල අස්වැන්න නෙළමින් තිබෙන මොහොතක් ඒ සමේ රටේ වැඩ කරන ජනතාව විදියට අපි ආණ්ඩුවටත් විපක්ෂයටත් පැහැදිලිවම කියනවා මේ සඳහා ඒගොල්ලන්ගේ ඍජු මැදිවත්වීමක් අවශ්‍යයි විවිධ නම් යටතේ ජනතාකරණය ප්‍රතිව්‍යුහගතකරණය කොටස් විකිණීම අදායෝජන මේ කුමන නමකින් වුණත් අපේ රට සම්පත් විකුණුණා ඒ පරාජයපත් කිරීම සඳහා කුමන බලවේග මේකට එරෙහිව හිටියත් අපි අනිවාර්යෙන් තීරණයක් කරන් තියෙනවා අපි වෘත්ති සමිති විදියට මේ පරාජය කිරීම සඳහා ඊයේ සම්දාහනේ මේ ආණ්ඩුවේ පක්ෂ 11 කගේ යුත් කණ්ඩායම අපි හමු වුණා එතෙන්ට උදේ ගම්මන් බිලා මිත්තුමාව අපි ප්‍රකාශ කරා නැති ගිවිසුමක් අනුව මේ ලීකියුලිය වලට යතේලා මේ භූමිය දෙන්න බෑ අපි ජනතාවට එකක් කියනවා දැන් ඔබලා අවදි වෙන්න ලංකාවේ හාල් මිල තීරණය කළ ඩඩ්ලි ආණ්ඩුව නිදි ඔබතුමාලත් නිහඬයි ඊයේ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල තීරණය කිරීම ආණ්ඩුව අත්හැරිය එහෙනම් විදුලිය තෙල් වරාය විදේශීය රටකට ගිහිපුවම මේ තීන්දුව ගන්න බැරි රජයට එහෙනම් ඔබලව පාවා දීම ඔබලව බෙල්ලමුලි හිර කිරීම විදේශියට යට කරනවා කියන එක ඊයේ ආණ්ඩුව තහවුරු කරා රාගල ප්‍රදේශයේ తాවකාලික විධිකර තිබූ නිවසක් ගිනි ගැනීමෙන් එකම පවුලේ 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නුවරඑළිය රාගලවත්ත මැදකොටසේ නිවසක ඊයේ රාත්‍රී 10:30ට පමණ ඇති වූ ගින්නකින් වැඩිහිටියන් 3 දෙනෙකු සහ කුඩා දරුවන් 2 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 1-12 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනෙක් සහ එම දරුවන්ගේ මව සීයා සහ මිත්තණියයි.
පොලිසිය විසින් අපරාධය සිදු වූ ස්ථානය පරීක්ෂා කර ඇති අතර අද දින වළපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඒ පිළිබඳව කරුණු වාර්තා කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ගින්නට හේතුව සොයා වැඩිදුර විමර්ශන රාගල පොලිසිය විසින් සිදු කිරීමට නියමිතයි. ගුරු වර්ජුණය පිළිබඳවත් තායිවානයේදී ශ්‍රී ලාංකික නිර්මාණ ශිල්පිනියකගේ ජයග්‍රහණ සහ චීන මුහුදේ අමරිකානු සබ්මැරීනිය ගැටුණේ කුමකටද යන්න දැන ගැනීමට අපගේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශය සමග එකතු වන ලෙස ඉල්ලා සිටිනවා. එමෙන්ම ඇෆ්ගනිස්තානයේ දේවස්ථානයකට එල් වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් නවම වශයෙන් 50 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එම තොරතුරුත් අපගේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.